මේ වෙනකොට ලංකාවේ තියෙන මේ ආර්ථික උද්දමනයත් එක්ක මස් මාළු පරිභෝජනය ටිකක් අඩු වෙලා තියෙනවා ලේසි නැහැ මේවයි මිල ගණන් එක්ක සාමාන්‍ය කෙනෙකුට මේ මස් මාළු භාවිතා කිරීම නැත්නම් ආහාරයට ගැනීම. ඉතින් මෙන්න මේකට විසඳුමක් අරන් ආපු අපූර්ව තරුණෙක් හම්බ වෙන්න තමයි මම ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔන්න මම ඔබට හඳුන්වා දීමේදී කිව්වා වගේම මේ ඉන්නේ මං අර කියපු විශේෂිත නිෂ්පාදනය කරන කෙනා. ඉතින් අයිබෝන් කියලා මල්ලියෝ පිළිගන්නවා. අයිබෝන්. අපේ කට්ටියට ඔයාගේ නම කියලා ඉන්නකො ඉස්සෙල්ලම. මම තමයි දිමුතු දුල්ෂාන් ජයරත්න. මම කාල මහින්ද විද්‍යාලයෙන් ඉගෙනුම් ලැබලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී විශේෂ උපාධිය වර්තමානයේ අද මේ අවුරුද්දේ 2022 මම සම්පූර්ණ කරලා තමයි දැනට ඉන්නේ. ඉතින් මේ දිමුතුගේ නිෂ්පාදනය පිළිබඳව මම කියනවට වැඩිය මම හිතන්නේ දිමුතුම කිව්වනම් තමයි මේක වටින්නේ. මොකද එයාගේ සම්පූර්ණයෙන් වහන්සිය හොයා ගැනීම. ඉතින් දිමුතු මේ නිෂ්පාදනය මේ මේසේ උඩ තියෙනවා දැන් එක එක විදිහ මොනවද මන්දා බලන අයට තාම පැහැදිලි නැහැ. මොකද බලන අයට මේ thumbnail එකෙන් සමහරට බලපුවා දන්නවා ඇති. නමුත් මම කිව්වේ නැහැ. ඔව්. ඉතින් දිමුතුම හඳුන්වලා දෙන්න මොනවද මේ තියෙන්නේ? මේක කොහොමද ඔයාට මේ අදහස ආවේ? මුලින්ම කිව්වොත් මේ තියෙන්නේ සෙරන් ග්‍රීන් මස්රූම් ෆින්ගර්ස්. අපි කිව්වොත් මේකේ සම්පූර්ණම තියෙන්නේ බිම්මල්. ඒතර බිම්මල් එක්ක එකතු වෙච්ච කුළුබඩු අපේම රටේ තියෙන දේශීය කුළුබඩුත් එක්ක එකතු වෙච්ච රසම රස බිම්මල් සොසේජස් තමයි අපි මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න දැන් ඔබට පැහැදිලි. අද අපි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම ලංකාවේ දේශීය නිෂ්පාදනයක්. ඒ වගේමයි තරුණ ව්‍යවසායකයෙකුගේ සොයා ගැනීමක් බිම්මල් සොසේජස්. ඊළඟට කෙබාබ් එහෙමත් තියෙනවානේ. ඔව්. ඉතින් මේකේ වර්ග ගණනාවක්ම අපේ දිමුතු හදලා වෙළඳපොළටත් මේ වෙනකොට නිකුත් කරලා ඉවරයි. ඉතින් දිමුතු දැන් සාමාන්‍යයෙන් මේකේ අනිත් සොසේජස් එකකුත් ඔබගේ මේ නිෂ්පාදනයත් අතර තියෙන වෙනස මොකද්ද? ප්‍රථමයෙන්ම කියන්න ඕන මේ වගේ අපි හදන සොසේජ් නැත්නම් සෙරන් ග්‍රීන් සන්නාමයේ යටතේ හදන සොසේජ් වල කිසිම කෘතිම වර්ණක ඒ වගේම තමයි සුවඳකාරක ඒ වගේම තමයි කල් තියා ගැනීමේ කිසිම ද්‍රව්‍යයක් නැහැ. එතකොට මේක සම්පූර්ණයෙන්ම 100%ක්ම ස්වභාවික අපේ රටේම මේ නිෂ්පාදනය වෙන කුළුබඩු ඒ වගේම ධාන්‍ය ඒ වගේම තමයි අපේම රටේ අපේම ගොවියොන්ගෙන් ගන්න බිම්මල් වලින් තමයි හදලා තියෙන්නේ. ඔව් දැන් මම මේක මේ පටන් ගනිද්දිත් කිව්වා මේකේ දැන් මේක කාලීන මේ ප්‍රශ්නයකට ගැටලුවකට විසඳුමක් ඒක සාමාන්‍ය ව්‍යවසායකයෙකුගේ ලක්ෂණය තමයි මේ වෙලාවේ රටේ පවතින ගැටලුවකට යම් විසඳුමක් හොයාගෙන එන එක ව්‍යවසායකත්ව ගති ලක්ෂණයක්. එතකොට දැන් අද වෙනකොට මේ රටේ තියෙන අපේ ලංකාවේ පවතින උද්දමනකාරී තත්ත්වයක් එක්ක මස් මාළු කන එක සෙල්ලම් වැඩක් නෙමෙයි සාමාන්‍ය මිනිස්සෙකුට. ඉතින් මේ මස් මාළු මිල කිහිප ගුණයකින් ඉහළ ගිහිලා තියෙනවා. එතකොට අපේ රටේ මේ දරුවන්ට අවශ්‍ය කරන පෝෂණය මං හිතන්නේ කිසිම අඩුවක් නැතුව මේ නිෂ්පාදනය ඇතුලේ තියෙනවා. අනිවාර්යෙන්. ඔව්. ඉතින් ඒක තමයි ප්‍රධාන වෙන්නේ. දැන් මස් මාළු වලට හොඳ ආදේශකයක්. ඒ වගේමයි දැන් යම් ආගමික පදනමක පිහිටලා කවුරු හරි මස් මාළු ප්‍රතික්ෂේප කරනවා නම් ඒගොල්ලන්ටත් හොඳ විසඳුමක්. වෙජිටේරියන් නේ 100% වෙජිටේරියන් නිෂ්පාදනයක් තමයි දිමුතු මේ හදලා තියෙන්නේ. එතකොට දිමුතු දැන් සාමාන්‍යයෙන් මේ බිම්මල් කොහෙන්ද දිමුතු හොයාගෙන දිමුතු වගා කරනවද? මාත් වගා කරනවා බිම්මල්. එතකොට මම ගත්තොත් මගේ ඉල්ලුම මදි නිසා මගේ පවතින ඉල්ලුම අධික ඉල්ලුම නිසා මට මගේ බිම්මල් නිෂ්පාදනයට අමතරව මට පිටින් බිම්මල් ලබා ගන්න වෙනවා. එතකොට මගේම ගමේ මගේම අඳුරන මේ ගොවි මහත්තුරුන්ගෙන් මම ඉතා සාධාරණ මිල්ලකට ඔවුන්ගේ බිම්මල් නැවුම් තත්ත්වෙන් එවෙලේ එදාම කඩා ගන්න බිම්මල් වලින් තමයි එදා හදන නිෂ්පාදනය හදන්නේ. එතකොට සම්පූර්ණ 100%ක් නැවුම්. ඔබගේ නිෂ්පාදනය
මිනිස්සුන්ගේ මෙම නැත පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යයට කොහොමද බලපාන්න? ඕ ගත්තොත් අපි සම්පූර්ණම මම කියන්න ඕන දැන් අද තියෙන වර්තමාන තත්ත්වයනුව අනිවාර්යයෙන්ම පුද්ගලයෙක්ගේ අවශ්‍යතා අවශ්‍ය වන ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ පවතින තත්ත්වය අනුව මේ අධික උද්ධමනකාරී තත්ත්වය අනුව අපේ කුඩා අපේ රටේ අපේ ජනතාවට මූලික වශයෙන්ම ඒගොල්ලොන්ගේ පෝෂණ අවශ්‍යතාවය සරිකර ගැනීමට අපහසු වෙලා තිනවා. එතකොට අපි ඒ ප්‍රෝටීන් ප්‍රමාණයම ඒ ප්‍රෝටීන් ප්‍රමාණයට අමතරව මේකේ තියෙන මේ තියෙන නියුට්‍රිෂන් නැත්නම් අපි කියන පෝෂක පදාර්ථ වලින් නනුන නිෂ්පාදිතයක් විදියට අපි මේක වෙළඳ පොළවල ඉදිරිපත් කරලා තිනවා. ඒ වගේම තමයි කියන්න ඕන මේක කිසිම කල් තබා ගැනීම හෝ කිසිම රසකාරකයක් නැහැ. ඒ නිසා මට කියන්න පුළුවන් දැන් මේකේ ගත්තොත් මේකේ තියෙන අපි කියන කල් ඉකුත් වීමේ දිනය මාස 3යි තියෙන්නේ. මේක ඩීපිෂර් එකේ අධිශීතකරණයේ අධිශීත කරන තත්ත්වය යටතේ තියාගත්තත් අපි මේකේ සඳහන් කරලා තියෙන්නේ මාස 3. ඒකෙන්ම ඔබලට තේරෙනවා මේකේ තියෙන මේක අපි ඒ කියන්නේ කිසිදු උත්තේජකයක් තව කල් තියා ගැනීමට උත්තේජකයක් કૃතිම වශයෙන් භාවිත කරලා නැහැ. ඒ වගේම තමයි තව දෙයක් මේක අපි ඉලක්ක කරන්නේ පොඩි ළමයට. මොකද අපි දන්නෝ අපි කලමනාකරුව වශයෙන් වගේ තමයි වෙළඳපොළ සමීක්ෂණයක් කරලා තමයි මම මේක පටන් ගත්තේ. වෙළඳපොළ සමීක්ෂණයේදී අපිට හොයාගන්න ලැබිච්ච දේ තමයි සාමාන්‍යයෙන් අපේ රටේ ඇත්තම කිව්වොත් අපේ රට ගොඩක් ආහාර පරිරක්ෂණයේ වගේම ආහාර ගුණාත්වය අතින් ලොකු හොඳ තැනක නෙවෙයි ඉන්නේ. දෙවැනි කාරණේ තමයි අපේ පරිශ්‍රයේ තියෙන පිරිසිදුභාවය. එතකොට අපි ඒක තමයි අපි මුලින්දම්ම අපේ ව්‍යාපාරයේ ගත්තොත් අපේ ව්‍යාපාරයේ සෙරන් ග්‍රීන් කියන සන්නාමය යටතේ අපි හදන මේ නිෂ්පාදිත හැම වෙලාවෙම ඉලක්ක කරන්නේ අපේම කුඩා දුරා දරුවන්ට. එතකොට අපි කුඩා දරුවන්ට දෙනවා කියන මානසිකත්වයෙන් තමයි අපේ සියලුම සේවකයෝ උඩ ඉඳන් පල්ලෙහාට ඉන්න සියලුම සේවකයෝ කටයුතු කරන්නේ. ඒ නිසා කිසිදු සැකයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි හැම වෙලාවෙම හොඳම දේ අපේ ඇත්තම ටැග් ලයින් එක ගත්තොත් සන්නාමය ගත්තොත් අපේ තේමා පාඩය ගත්තොත් හොඳම දේ දරුවන්ට. එතකොට හොඳම දේ දරුවන්ට දෙනව නම් අපි කිසිම වෙලාවක කිසිම දෙයක් වැරදි දෙයක් මේ භාවිතා කරන්නේ නැහැ. ඉතින් ඒ විශ්වාසය අපේ සෙරන් ග්‍රීන් විශ්වාසය අපිට දෙන්න පුළුවන් සියලුම පාරිභෝගිකයන්ට මේ දේශීය වශයෙන් වගේම විදේශීය පාරිභෝගිකයන්ටත් අපි එකලෙස අපේ නිෂ්පාදිත ඉතාම ඉහළ ගුණත්වයෙන් අපි නිෂ්පාදනය කරනවා හැම අවස්ථාවෙදී. දැන් දෙමුතු මට පොඩ්ඩක් දැන් ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මොකද දැන් දෙමුතු මෙතන මේ වැඩේ පටන් ගන්න කලින්ම මේ සොසේජස් ටිකක් බදලා ගෙනල්ලා මේ ප්ලේට් එකක දාලා තිබ්බා. හැබැයි දැන් මට මේ සුවඳත් එක්ක තව දුරටත් ඉවසගෙන ඉන්න නම් අමාරුයි මට මේක කාලා බලන්නම ඕන. ඔබතුමා බලන්න කාලා. ඔබතුමාම බලන්න කාලා කොයි වගේද කියලා. ඉතින් මේ සාමාන්‍යයෙන් අපි තෙලේ බදලා විතරයි තියෙන්නේ නේද? ඔව් තෙලේ බදලා තින්නේ ගැඹුරු තෙලේ උනම් බදින්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය පෑන් එකේ ඕනම විදිහකට එයා ෆ්‍රයි එකේ උනත් බදින්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ සොසේජ් එක ගත්තොත් මේක ටිකක් ලොකුයි මේ මෂ්රූම් සොසේජ් එකට වඩා. එතකොට මේක සම්පූර්ණ මේක සාමාන්‍යයෙන් ග්‍රිල් අපිට පුළුවන් මේක මේ එලිමහනේ කවුරු හරි විනෝද ගමනක් යනවා නම් අර අපි කියන්නේ කේබාබ් ටයිප් එකට මේක ග්‍රිල් කරලා කන්න පුළුවන්. ඒ වගේම තමයි මේක පුළුවන් ඕනම අවස්ථාවකදී භාවිතා කරන්න. ඒ වගේ තමයි විශේෂයෙන් කියන්න ඕන මේක අපිට නිර්මාංශ නිසා නිර්මාංශ වගේම නිර්මාංශ කට්ටියට වගේම ඕනම මාස් මාංශ ප්‍රිය කරන ඕන එක්කෙනෙක්ට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේක කිසිම අතුරු ආබාධ නැත්නම් අපි කියනවා මේකේ කිසිම අහිතකර සංඝටක නැති නිසා ඖෂධයක් ඇත්තනම කිව්වොත් ඖෂධයක් මේක ඖෂධයක් විදිහට තමයි හදන්නේ. මම ප්‍රථමයෙන්ම කිව්වා වගේ කුඩා දරුවන්ට ඉලක්ක කරගෙන හදන්නේ. එතකොට මේක වැඩිහිටියන්ට බාල මහලු සියලුම වරස් පරතරයන් වල සිටින සියලුම පාරිභෝගිකයන්ට මේක ඉතාම හොඳ නිෂ්පාදිතයක් විදියට තමයි අපි හදලා තියෙන්නේ. ඔව් ඉතාමත් රසවත්. ඒ වගේමයි මේ රසත් එක්ක මට දැනෙනවා ස්වාභාවික කුළුබඩු රසයක් මට දැනෙනවා. ඉතින් ඔන්න මම සොසේජ් එක කන එක පොඩ්ඩක් පැත්තකින් තියලා
දැන් දිමුතු මේක දැනට කරන්නේ තමන්ගේ නිවසේ ඉහළ මාලයේ. දැන් මං ඉහළ මාලයට ගියා, ඔබටත් මේ අතරේදී මේක පෙන්නුවා. මේ ඉහළ මාලයේ සම්පූර්ණයෙන්ම ෆැක්ටරි එකක් බවට පත් කරගෙන, එහෙම නැත්නම් දිමුතුගේ කුඩා කර්මාන්ත ශාලාව තියෙන්නේ දිමුතුගේ දැනට ජීවත් වෙන නිවසේ ඉහළ මාලය. මේ මාලේ එකම කාමරයකවත් මේ ඒගොල්ලන් පදිංචිත් නැහැ, මොනවත් නැහැ. සම්පූර්ණයෙන්ම මේ නිෂ්පාදන ක්‍රියාවලියට තමයි යොදාගෙන තියෙන්නේ. බොහොම පිළිවෙලට මේ අර 5S ක්‍රමයට පොළොවේ විරි ඇඳලා මේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අදාළව මේ උපකරණ ටික සහ ඒ අදාළ කාරණා ටික සිද්ධ වෙනවා. ඉතින් දැන් දිමුතු මෙතෙන්ට ආපුවාම මට කිව්ව තව කතාවක්. දිමුතුට මේ වෙනකොට කර්මාන්ත ශාලාවක් පටන් ගැනීම සඳහා දිමුතුගේ ඉඩම තියෙනවා. ඒකේ යම් උත්සාහයක් ගන්නවා. එතකොට දැන් ගැටලු ටිකක් ඇති වෙලා තියෙනවා. දිමුතු පොඩ්ඩක් මෙන්න මේ කවුරු හරි මේක බලන් ඉන්නවා නම් මේකට සම්බන්ධව නිලධාරීන් කවුරු හරි ඒ අයට දිමුතුගේ ගැටලුව පැහැදිලි කරන්න. ඔව්. දැනට මම පවත්වාගෙන යන්නේ මගේ නිවසේ කියන්නේ අපේ තාත්තා අම්මා හැමෝම ඉන්න නිවසේ ඉහළ මහලේ තමයි පවත්වාගෙන යන්නේ. ඉතින් මම ඒක ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව හදීමට සඳහා අපි GMP නැත්නම් යහපත් ක්‍රියාවලි පිළිවෙත්, එතකොට ISO 22000 14001 වගේ තත්ත්ව සහතික වලට ඉක්මනට යෑමට, ෂණික මේ ගොඩක් ඉක්මනින්ම යෑමට අවශ්‍ය වෙලා තියෙනවා. මොකද අපේ තියෙන නිෂ්පාදිතයේ ඒ තරම්මටම හොඳයි. මොකද අපේ නිෂ්පාදිතයේ කිසිම ගැටලුවක් නැහැ. අපිට තියෙන්නේ අපේ තත්ත්වය පවත්වා ගැනීමට ජාත්‍යන්තර සහතිකය ලබා ගැනීම විතරයි. ඒ සඳහා කර්මාන්ත ශාලාවක් අවශ්‍යතාවය තියෙනවා. ඒකට අවශ්‍ය ඉඩමත් අපි ළඟ තියෙනවා. ඒත් ඒකේ අපි දන්නවා ඉඩම සකසන්න ඕන. ඉඩමක් සකසීමට කියන්නේ අපි මෙහෙම පැහැදිලි කරමු. දැන් මම මෙතනට ආපුවාම දිමුතු මට පෙන්නුවා මේ තමන් මේ කර්මාන්ත ශාලාව ගොඩනගන්න හදන භූමි වපසරිය මට පෙන්නුවා. ඇත්තටම ඒක ශීඝ්‍ර බෑවුමක් සහිත ඉඩමක්. ඒ කියන්නේ සාමාන්‍ය මොහොර බෑවුමක් තියෙන්නේ. එතකොට මෙන්න මේ බෑවුම ඔබට අවශ්‍ය විදිහට සකස් කර ගැනීම තමයි මේ වෙනකොට දිමුතුට තියෙන ගැටලුව. එතකොට දැන් මේකෙදි රජයේ ආයතන ගණනාවක් මේකට සම්බන්ධ වෙනවා, මේකට අවශ්‍ය කරන මේ අප්‍රූවල් ටික දෙන්න. ඉතින් මෙන්න මෙතෙන්දි තමයි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ. ඉතින් දැන් ව්‍යවසායකෙක් මේ වෙලාවේ රටට අවශ්‍ය කරන දේවල් කරන පුද්ගලෙක්. ඉතින් මේ වගේ තරුණයන්ට මොකද දැන් ඔහු උපාධිධාරියෙක් රස්සාවලිල්ල ආණ්ඩුවට කරදර කරන්නේ නැහැ. තමන් රස්සාවක් පටන් ගන්න ගම, ව්‍යාපාරයක් පටන් ගන්න ගමන් තව බොහෝ අයට රැකී අවස්ථාත් උදා කරලා දීලා තියෙනවා. ඉතින් දැන් ඔහු අධෛර්යමත් කරන එක නෙවෙයි රටක් විදිහට අපේ රටේ පාලකයන්ට මේ තීන්දුව තීරණ ගන්න අයට කළ යුතු දේ. ඉතින් මෙන්න මේක නිසා මමත් විවසායකෙක්. මමත් ඔය අවස්ථාවටම දිමුතුට මුහුණ දුන්නා. මම දිමුතුට ඒ කතන්දර ටික කිව්වා. මගේ දෙවනි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම සඳහා මම මාස 9ක කාලයක් ෆයිල් එක අතට ගෙවනකම් අරගෙන මේ ආයතන එක්ක මහන්සි වුණා. ඉතින් දිමුතු දැන් මේ මොහොත වෙනකොට දැන් මොකක්ද ඇති වෙලා තියෙන තත්ත්වය? ඇත්ත වශයෙන්ම මම ඒ පස් කපීම සඳහා තමයි අපිට ලොකුම ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. කියන්නේ අපි මේ බෑවුම ගොඩ හරියට සුමට පොලොක් විදියට හදීමේදී මුලින්ම මේ රටේ තියෙන නීතිමය රෙගුලාසි වලට අනුගතව කිරීමේදී ඇත්තටම පස් කියුබ් වශයෙන් ගත්තොත් අධික ප්‍රමාණයක් යන මේ කැපීම සිද්ධ වෙනවා. එතකොට ඒ කැපීම ගත්තොත් ග්‍රාම සේවක නිලධාරීතුමිය හෝ ප්‍රාදේශීය ලේකම්තුමිය තුමා ඒගොල්ලොන්ගේ බල මට්ටමටත් වඩා එහා යන දෙයක් තියෙනවා. ඒ වගේම තමයි දැන් අපි භූවිද්‍යා පතල් කාර්යංශය වගේ ආයතනත් එක්ක අපිට කටයුතු කරන්න සිද්ධ වෙයි. අපි ඇත්තටම ඉල්ලීමක් කරනවා ඒතුමන්ලගෙන්, රජයේ නිලධාරීන්ගෙන්. අපිට ඒ සඳහා කඩිනමින් පුළුවන් තරම් අපේ බලලා අපේ ඉඩම පරීක්ෂා කරලා අපේ ව්‍යාපාරය බලන්න ඇවිල්ලා මොකක් හරි අපිට ඉතා ඉක්මනින් විසඳුමක් ලබා දෙයි කියලා. මොකද අපිට අවශ්‍ය ඉක්මනටම රට මේ තීන තත්ත්වෙන් ගොඩ එන්නේ. ඇත්තටම ඇත්තටම ඒකත් අරමුණු කරගෙන සමාජයට ඇත්තටම මගේ මුල්ම කන්සෙප්ට් එක ගත්තොත් සංකල්පය තමයි සමාජ විවසායකත්ව. ඔබතුමා කිව්ව විදිහටම මම මේ අපේ ගමේ ඇත්තටම ඔවිලාන මැද කීඹිය කියන ග්‍රාමයේ
ඉන්න බොහෝමයක් කාන්තාවන්ට මේ වෙනකොට මම රැකිය අවස්ථාව ලබා දීලා තිනේ ඒගොල්ලන්ට පහසු විදියට. දැනට තියෙන සංචාරක හෝටල් වලටත් අපි අපේ විශේෂිත වූ නිෂ්පාදිත නැත්නම් ඕඩර් ඇනවුම් මත කරන නිෂ්පාදිත තියෙනවා. මේ වගේ ඕගනික් ඒ වගේම වීගන් ඉතා ඉහළ තත්ත්වයේ තියෙන ගුණාත්මක නිෂ්පාදිත වලට ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා මම ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝව බලන කවුරු හරි මහත්තයෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් මේ සම්බන්ධව තියෙන නීතිමය පසුබිම හා කරන්න පුළුවන් කොයි විදියටද කියන එක සම්බන්ධවත් ඊට අමතරව කර්මාන්ත ශාලාව කිරීමේදී ඇතිවෙන අපි කියමු මැෂිනරි සම්බන්ධව මොකක් හරි ඒ හා සමාන ඔවුන්ගේ දැනුම හෝ ඒව සම්බන්ධව අපිත් එක්ක අපිට පහදලා දෙන්න කියලා අපි කරුණාවෙන් ආයචනා කරලා ඉල්ලනවා. ඇත්තට මම මේක බලාගෙන හිටියා ටිකක් බොහොම ස්ලෝ ප්‍රොසෙස් එකක් යන. ඒ කියන්නේ ඇත්තටම විශාල කාලයක් ගත වෙනවා සම්පූර්ණ හෑන්ඩ් මේඩ් වැඩක් දැන් අද මේ වෙනකොට මම දැක්කේ. ඉතින් මේක සම්පූර්ණ ඔටෝමැටිකලි වෙන විදිහක් හදාගන්න පුළුවන් නම් දිමුතු මීට වඩා ගොඩක් ඉදිරියට අපේ රටට ඩොලර් රුපියලා දේවි. අනිවාර්යෙන් ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් මට්ටමේ නිෂ්පාදනයක්. වීගන් කන්සෙප්ට් එක ඇත්තටම යුරෝපයේ බොහොම ශීඝ්‍රයෙන් පැතිරිලා යන කාලෙක. ඉතින් මම දන්නවා මේ කියන කතන්දරේ කොයිතරම් දුරකට අපිට ලෝකෙ පුරා විහිදන්න පුළුවන්ද කියලා. දැන් ගොඩක් අයට හිතලා ඉති බලන් ඉන්නකොට මේක කාලා බලන්න තිබුණා නම් ඇත්තටම හොඳයි කියලා. කොහෙන්ද ගන්න පුළුවන්, කොහොමද ගෙන්න ගන්නෙ, කුරිය පහසුකම් තියෙනවද, ලංකාව පුරා වෙනදනවද, නැත්නම් ගාල්ලේ විතරද? ගාල්ලේ තමයි බොහොම දුරට තියෙන්නේ. පැගෝමා සුපිරිවිලන්ස් හර මේ වගේ තමයි සීෆෙයා ෆුඩ් සිටි, වේජ් ෆුඩ් සිටි උණවටුන, ඔනාරා ෆුඩ් සිටි වංචාවල, කුමාරගේ ෆුඩ් සිටි වඳුරඹ, තලගහ බෝසෙවන ෆුඩ් සිටිය, අබේවික්‍රම ලබුදූව, ඒ වගේම කලේගාන අබේවික්‍රම ෆුඩ් සිටි වලින් ගන්න පුළුවන්. ටිලෝන් සිටි මාට් නැත්නම් හිදායත් සුපිරි විලෙන්ද සැලෙන් ගන්න පුළුවන්. ලබුදුවේ රජයේ ගොවිපලේ රුහුණු රසාරා ආලවි පියසිනුත් ලබා ගැනීමේ පහසුකම් තියෙනවා. කොළඹ පන්නිපිටියේ තියෙන අවර් සුප නැත්නම් අපේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්ම අනුබද්ධිත කරන සුපිරි විලෙන්දසලක්. ඒ අවර් සුප පන්නිපිටියේ සුපිරි විලෙන්දසලෙන් ලබා ගන්න පුළුවන්. පැය 24ක් ඇතුළත දිවිනේ ඕනම තැනකට කුරිය පහසුකම් සැපීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට අපේ මේ වීඩියෝ ලංකාව විතරක් නෙවෙයි දිමුතු. ලෝකේ පුරාම රටවල් ගණනාවක් අපේ ඇනලිටික්ස් වල බැලුවොත් ලෝකේ රටවල් 50කට 60කට වඩා අධික ප්‍රමාණයක මගේ වීඩියෝ බලනවා. විශේෂයෙන් අපේ ලංකාවෙන් ගිහපු සිංහල අය තමයි මං හිතන්නේ. මම විදේශිකයෙක් බලනවා ඇති. කවුරු හරි ලංකාවෙන් එහා ඉඳන් බලනවා නම් දිමුතුව සම්බන්ධ කරගන්නේ කොහොමද? නැත්නම් ලංකාව ඇතුළේදී දිමුතුව සම්බන්ධ කරගන්නේ කොහොමද? දිමුතුගේ ටෙලිෆෝන් නම්බර්ස් උත් මම මේ තිරේ යට සඳහන් කරනවා. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ යටත් සඳහන් කරන්නම්. දිමුතුටත් අවස්ථාව තියෙනවා. ඔයාගේ සම්බන්ධ කරගන්න පුළුවන් විදිය කියන්න ඔයාගේ ඇඩ්‍රස් එක හෝ ඊමේල් ඇඩ්‍රස් ඒ ඔක්කොම අපි ප්‍රේක්ෂකයන්ට කියමු. ලංකාවට විතර නෙවෙයි ලෝකේ ඕන තැනකට අපි මේක ගෙදෙන්න සූදානම්. ඒකනේ දිමුතුගේ පණිවිඩේ. අනිවාර්යයි. මම සම්බන්ධ කරගන්න පුළුවන් 0.77488.7198. ඒ වගේම ඒක වට්සැප් වගේ වට්සැප් දුරකථන මාර්ගයක් විදියටත් පවතිනවා. ඒ වගේම තමයි 0.76322.38.47. ඒ වගේම තමයි ඒ ඊමේල් ඇඩ්‍රස් එක ගත්තොත් serengreensholdings@gmail.com. ඒ වගේම තමයි ඉන්ස්ටග්‍රෑම් පිටුවක් තිබෙනවා සෙරන්ග්‍රීන් ප්‍රඩක්ට්ස් කියලා. ඒ වගේම තමයි මුහුණු පොතේ ෆේස්බුක් පේජ් එකක් තියෙනවා සෙරන්ග්‍රීන් ප්‍රඩක්ට්ස් කියලා. ඒ වගේම තමයි Google සයිට් එකක් නැත්නම් වෙබ් පිටුවක් තියෙනවා සෙරන්ග්‍රීන් බිස්නස් සයිට් කියලා. මේ සියලුම ඒවායින් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. වැඩිදුර විස්තර දැනගන්න මේ කියන පිටුවලට ඔබගේ ලයික් කරලා තියාගන්න කියලා මම ආරාධනා කරනවා. ඔව් එහෙනම් දිමුතු දිමුතුට බොහොම ස්තුතියි ඔන්න ඔය කියන මාර්ග ඔස්සේ දිමුතු සම්බන්ධ කරගන්න. මමත් මේ වීඩියෝ එකේ පහළ මේ සියල්ල සඳහන් කරන්නම්. ඉතින් මම හිතනවා ඊළඟ වතාවේ දිමුතු හම්බෙනකොට මේ ව්‍යාපාරය මීට වඩා කිහිප ගුණයකින් වැඩි දියුණු වෙලා යම් මීට වඩා තැනකට එන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා මම ඇතුළුව මගේ ප්‍රේක්ෂකව හැම දෙනෙක්ව ඔබට ප්‍රාර්ථනා කරනවා. දිමුතු වගේ තරුණයන් තමයි අද රටට අවශ්‍ය. ඉතින් ඔන්න මම මගේ යුතුකම ඉෂ්ට කරා තවත් විවසායකයෙක් ඔබට හඳුන්වලා දීලා රටට හඳුන්වලා දීලා මේ වගේ නිෂ්පාදනයන් මේ වෙලාවේ රටට අත්‍යවශ්‍ය නිසා. එහෙමනම් channel එක subscribe කරපු නැති කෙනෙක් නම් channel එකත් එක්ක දිගටම subscribe කරලා රැඳිලා ඉන්න. මේ වගේ වීඩියෝ මම දිගටම අරගෙන එනවා.
ඊට අමතරව ඔබ දන්න යම් අය ඉන්නවා නම් මේ වගේ නිෂ්පාදන කරන මේ වෙලාවේ රටට අත්‍යවශ්‍ය දේවල් නිෂ්පාදනය කරන ව්‍යවසායකයෝ ඉන්නවා නම් මේ විදිහටම වීඩියෝ එකක් කරගන්න අවශ්‍ය කෙනෙක් නම් මාව සම්බන්ධ කරගන්න කමෙන්ට් එකක් දාන්න මට පුළුවනි ඒ සඳහා මැදිහත් වෙන්න ඔබගේ ප්‍රචාරණය සඳහා මැදිහත් වෙන්න එහෙනම් දිමුතු ආයිබෝන් කියලා අද වැඩසටහන නිමා කරන ගමන් ඊළඟ වීඩියෝ එකෙන් තවත් දවසක මේ වගේම හම්බ වෙන බලාපොරොත්තුෙන් මම ගිහිල්ලා එන්නම් මම මధుර නානාකාරයි.